මදුළුපුර නිවුස් දැන් සජිත් එක්ක මාධ්‍යමයක් කියන්න කියලා සජිත් තමතුමා එන්න කියලා කිව්වම සද්දයක් නැහැ. තුමකව තනියෙන් බැරි නම් අයියත් අරගෙන එන්න. අයිය බැරි නම් මුළු පවුලම අරගෙන එන්න. ඒත් බැරි නම් ඕන කෙනෙක් අරන් එන්න කියලා. ඒත් එන්නේ නැහැ. දන්නවා බඩු ෂුවර් සජිත් ආවොත් එහෙම බෝඩයින් අහන ප්‍රශ්න වල උත්තර දෙන්න බෑ. සජිත් ප්‍රේමදාස මේ රටේ මිනිස්සුත් එක්ක හොඳ ගනුදෙනුවක් කරලා හයිය තියෙන නායකයෙක්. දැන් උත්තරයක් දෙනවා ඒකට නාමල් රාජපක්ෂ කියනවා මං එන්නම් ඕන වෙලාවක සජිත් එක්ක. නාමල් මොනව කරන්න දර කිව්වා වගේ නාමල්ට ඇඳන් ඉන්න රෙදිවල සුළුදිය පහ වෙනවා. සජිත් එක්ක මාධ්‍ය සාකච්ඡාවට ආවොත් කියන මතක් කරලා දෙනවා. සා කියන නාමල් මහත්තයෝ සජිත් තහනේ ප්‍රශ්න දෙකයි. එක මෙරටේ ජනප්‍රියම රගර් ක්‍රීඩකයෙක් වෙච්ච තාජු ඩීන්ට මොකද උනේ කියපන්. මොනවද උත්තර දෙන්නේ නාමල් රාජපක්ෂ? මොනවද උත්තර දෙන්නේ නාමල් රාජපක්ෂ? අර අපේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වෙච්ච ශ්‍රී දළදා මාලිගා ඉස්සරහා උඹලා බාල් නටලා රුසියානු කාන්තාව ගෙනල්ලා නිර්වස්ත්‍රයෙන් දඟලපු එකට උඹ මොකද කියන්නේ කියලා ඇහුවොත් මොකද නාමල් කියන්නේ? අර මං කිව්ව වැඩේ වෙන හේඳ නාමල්ට සජිත් එක්ක හැරෙන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ එක දෙයයි, මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මට ඡන්දෙ දෙන්න. මූ ඕක විතරමයි කියන්නේ. ඕකම තමයි කියන්නේ. යකෝ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් මේ රටේ යුද්ධයක් කරලා, මේ රටේ යුද්ධය අවසන් කරලා, මේ රටේ කීර්තිමත් නායකයෙක් විදියට අපිත් එක්ක ඉන්න පීල් මාස සරප්පොන්සේකර වෙන කාටද පුළුවන් ජාතික ආරක්ෂාව තහවුරු කරන්න? යුද හමුදාවේ ඉඳලා මානසික රෝගයක් තියෙනවා කියලා එදා හිටපු ඇමති රංජන් විජේරත්න මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා හමුදාවෙන් පැනලා ඇමරිකාවේ ගියපු කාට පුළුවන්ද මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න කියලා අපි කියනවා? හිතන්නවත් බෑ. එනිසා අපි කියනවා ගෝඨාභය මහත්තයෝ මේ විහිළු සංදර්ශනේ නවත්තන්න. දැන් වේදිකාවේ ඉන්න ප්‍රධාන කතිකය කවුද? වේදිකාවේ ප්‍රධාන කතිකය වෙලා ඉන්නේ බන්දු සමරසිංහ. මීට ඉස්සෙල්ලා සැරේ නම් හිටියේ ඉන්දියාවේ සල්මන් ඛාන්, මේතරේ බන්දු සමරසිංහ. මම කියනවා බන්දු සමරසිංහ කෙනෙක් ඕනේ නැහැ. රාජපක්ෂ ජනාධිපතිතුමෝ තමන්ගේ මල්ලි නන්දසේන ගෝඨාභය බන්දු සමරසිංහට වැඩිය විහිළුකාරයෙක් වෙලා මේ වෙලාවෙ ඉන්නේ. මෙවැනි වීඩියෝ දිගටම නැරඹීමට බදුළුපුර නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.